ඇති මම දන්නවා ඔබ මාස ගානක් තිස්සේ සති ගානක් තිස්සේ මහන්සි වුණා අද මේ දවස මේ විදියට සාර්ථක කරගන්න ඔබ අද මෙහෙම රැස් වුණේ අහම්බකින් නෙවෙයි මේ සහෝදරයන් ඔබ සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කළා කාන්තා සභා හදලා ගෙදරින් ගෙදරට ගිහිල්ලා සියලු දෙනාම එකතු කරගෙන පුදුම මහන්සියක් වෙලා තමයි අද අපි මේ දවස මේ විදියට අපිට සමරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මොහොතක් අරගෙන ඔබේ මහන්සියට අපි අප්පුඩියක් ගහලා අපිවම අගය කරගමු. ඔබවම අගය කරගන්න ඕනේ. මේක මම හිතන්නේ අතිශයින්ම ඓතිහාසික වැඩක් ඔය ඔබ සියලු දෙනා එකතු වෙලා කරන්නේ. මේ විදියට ගැහැණුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා දේශපාලනිකව සංවිධානය වෙලා මේ විදියට එකතු වෙච්ච මේ අවස්ථා මෙවැනි අවස්ථා මම නම් දන්නේ නැහැ ලෝකයේ වෙන කොහෙවත් මෙහෙමවත් ලෝකෙවත් මේ වගේ දේවල් වෙලා තියෙනවද කියලා. අපේ රටට මේක අලුත් අත්දැකීමක්. මම හිතනවා ඒක ලෝකෙටම අලුත් අත්දැකීමක් කියලා. අද මේ විදියට අපි ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. සමන්මලි සහෝදරිය අද 17 වෙනි නේද? 17 වෙනි සමුළුව. තව අපිට කීපයක් කරන්නත් ඉතුරු වෙලා තියෙනවා. නමුත් මේකේ වැදගත්ම දේ අද ඒ සමුළු දවසේ එකතු වෙන සෙනග ගැන විතරක් නෙවෙයි අපි සතුටු වෙන්නේ. මේ ක්‍රියාවලිය තුලින් අපි මොකද්ද මේ කරලා තියෙන්නේ? අපි කරලා තියෙන්නේ මේ රට වෙනස් කරන්න පුළුවන් මේ රට වෙන තැනකට ඔසවා තබන්න පුළුවන් කාන්තා නායිකාවන් බිහි කරන එක. අපේ අද කාන්තා සභාවල කවදාවත් දේශපාලනය ගැන හීනකින්වත් හිතුවේ නැති දේශපාලන නායකත්වයක් දරන්න කවදාක්වත් හිතාගත්තු නැති අපේම ගැහැණුන් අපේම සහෝදරියන් ඉදිරිපත් වෙලා ඒ දේශපාලන නායකත්වය ගන්න සූදානම් බව ඔවුන් පෙන්눔 කරමින් යනවා. අද බලන්න වේදිකාව බලන්න අද මෙතන තිබ්බ ඒ කතාවල ගුණාත්මක බව මේක තමයි අපි දකින්නේ හැම දිස්ත්‍රික්කයක් තුලම අලුතෙන් කාන්තා නායිකාවන් බිහි වෙනවා. ඒක මම හිතන්නේ මේ රටට තීරණාත්මකයි. මේ රට අපිට ඕන නම් සමන්මලි සහෝදරි මට කිව්වා මෙතන ඉඳගෙන සහෝදරි අපිට ඕන නම් තනියෙන්ම ගැහැණුන්ගෙන්ම මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා. අපේ සහෝදරයන් දෙන්නගේ දිහා බලාගෙන මම ඒක කියන්නේ ඒගොල්ලන්ට ඒක පොඩි අසාධාරණයක් නිසා. බය වෙන්න එපා සහෝදරයෝ, අපි මේක තනියෙන් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි ඕගොල්ලොත් එකතු කරගෙන මේ රට අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා නැද්ද? අපි වෙනස් කරනවා. අපි මේක වෙනස් කරනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා, මෙතන අපිට පුළුවන් වෙලා තියෙනවා රටට විතරක් නෙවෙයි ලෝකයටම පෙන්වන්න ගැහැණුන්ට අවස්ථාවක් දුන්නොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන උපරිම බලපෑමක් කරන්න පුළුවන් ශක්තියක් අපි තුල තියෙනවා කියලා ඒක අපි පෙන්눔 කළා තියෙනවා. ඔබ අහලා ඇති ඉන්දියාවේ ඉන්නවා ප්‍රසිද්ධ ලේඛිකාවක් අරුන්ධති රෝයි කියලා. ඇය එක තැනක ලියලා තියෙනවා අලුත් ලෝකයක් බිහි කරන්න පුළුවන් විතරක් නෙවෙයි අලුත් ලෝකයක් බිහි වෙමින් යනවා. නිශ්ශබ්දව හොඳට අහුම්කම් දුන්නොත් ඒ අලුත් ලෝකේ හුස්ම ගන්නවා අපිට ඇහෙනවා කියලා. අන්න ඒක ඔබ කළා තියෙන්නේ. ඒ අලුත් ලෝකය ඔබ දැන් නිර්මාණය කරමින් යන්නේ. ඒක අපිට තවදුරටත් සිහිනයක් නෙවෙයි. ඒ අලුත් ලෝකේ උදා වෙනවා, අලුත් සමාජයක් අපි හදනවා. මීට වඩා සාධාරණ සියලු දෙනාටම අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් සමානාත්මතාවයට ගරු කරන ආදරණීය අලුත් ලෝකයක් ඔබ දැන් නිර්මාණය කරමින් ඉන්නේ. ඔබ දැන් ඒක නිර්මාණය කරමින් ඉන්නේ. ඒ සඳහා අපිට මේ අවුරුද්දේ තීරණාත්මක වැඩක් තියෙනවා නේද? මේ සියල්ලම අපිට කරන්න අපි මේ ලෑස්ති වෙන්නේ මේ මැතිවරණයක් දිනන්න විතරක් නෙවෙයි.
මැතිවරණේ අපිට දිනන්න පුළුවන්නේ ඒකනම් දැන් මම හිතන්නේ අපිට තව දුරටත් දෙගිරියාවක් තියා ගන්න ඕනේ ගැහැණුව අපි එකතු වෙලා මේක අපි කොහොම හරි දිනවනවා අපි සහෝදරවරු ටිකත් පාර්ලිමේන්තුවටත් යවනවා අපේ අනුර කුමාර සහෝදරයව ජනාධිපතිත් කරනවා ඒක අපි කරනවා නැද්ද ඒක අපි කරනවා නමුත් ඒක කළා මදි ඒක කළා මදි එතනින් ඉවර වෙන්නේ නැහැ අපේ වැඩේ අපි රට හදන්න ඕනේ රට හදන්න ඕන විතරක් නෙවෙයි මේ අපි බලාපොරොත්තු වෙන අපි කරන්න බලාපොරොත්තු වෙන ඒ සමාජ පරිවර්තනය රැක ගන්නත් අපි ඉදිරිපත් වෙන්න ඕනේ මොකෝ මේ කරන්න හදන දේ බරපතලකම ගැඹුර අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මේක තවත් එක් වෙනසක් ගැන යන කතාවක් නෙවෙයි මේක තවත් එක් මැතිවරණයක් නෙවෙයි අපි වෙනස ගැන කතා කරලා තියෙනවනේ මීට කලින් මීට ප්‍රථමයේ මීට දැන් අවුරුදු ගානක් තිස්සේ හැම මැතිවරණයකදීම ඔය දිනපු හැම පක්ෂයක්ම හැම නායකයෙක්ම හැම නායිකාවක්ම වෙනසක් පොරොන්දු වුණා වෙනසක් පොරොන්දු වුණා නේ UNP භීෂණය ඉවර කරලා චාන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියව පත් කරන්න පාරට මුලින්ම බැස්සෙත් ගැහෙනු මේ රටේ අම්මලා මේ රටේ දියණියා එහෙම කළා චාන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් පොරොන්දු වුණා වෙනසක් 2015 යහපාලන ආණ්ඩුව එකතු වෙලා දෙගොල්ලොම සියලු දෙනාම එකතු වෙලා වෙනසක් පොරොන්දු වුණා ගෝඨාභය රාජපක්ෂත් වෙනසක් පොරොන්දු වුණා මෙතන මේ තියෙන වෙනස අපි කාගේවත් පොරොන්දු මත නෙවෙයි මේක කරන්නේ මේ වෙනස කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපිමයි මේ වෙනස කරන්නේ ඔබ අපි සියලු දෙනා එකතු වෙලා මෙතෙක් කාලය අපි මොකද්ද කරේ අපේ ඡන්දේ අපි දීලා පැත්තකට වෙලා අපිට බලන් ඉන්න සිද්ධ වුණේ අපේ පාලනයට අපිව පාලනය කරන විදියට අපි වෙනුවෙන් කරන සංවර්ධන ව්‍යාපෘති අපි වෙනුවෙන් හදන ප්‍රතිපත්ති දිහා අපිට බලාගෙන ඉන්න උනේ ඒවා එතන තීන්දුව තීරණ ගන්න තැන්වල අපි නැ අපිට අහුම්කම් දෙන්නේ අපේ අදහස් විමසන්නේ අපි වෙනුවෙන් නෙවෙයි මේ ප්‍රතිපත්ති හැදෙන්නේ කියලා අපි දැන දෙනත් ඒක ගැන අපිට කරන්න දෙයක් තිබෙන්නේ නැ අපේ මුදල් වංචා කරන බව දැනගෙන දූෂණයේ යෙදෙන බව දැනගෙන අපේ දරුවන් බඩගින්නේ ඉන බව දැනගෙන අපි හූල්ලා හූල්ලා බලාගෙන හිටියා මිසක් අපිට බලයක් තිබෙන්නේ නැහැ මේවා වෙනස් කරන්න. නමුත් මේ ක්‍රියාවලිය තුළ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අපි බලයට පත් වෙනවා. අපි බලයට පත් වෙනවා කියන්නේ අපි සියලු දෙනාම පාර්ලිමේන්තුවට යනවා නෙවෙයි. අපි කීප දෙනෙක් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. අපි දන්නවා ඊළඟට හැදෙන පාර්ලිමේන්තුවේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශාල ගැහැණු මන්ත්‍රීවරයන් ප්‍රමාණයක් අපිට යවන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක සිද්ධ වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් වැඩි කිරීමේ විතරක් නෙවෙයි අපේ වැඩේ. ගමේ, වැඩපොලේ, පාසලේ, රෝහලේ අපි ඉන්නවා. අපි හැම තැනම ඉන්නවා. ඒ අපි ඉන්න හැම තැනකම අපි මේ රට වෙනස් කරන ඒ ක්‍රියාවලියට අපි සක්‍රියව සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා අපි තව දුරටත් වෙන කවුරු හරි මේ දේ කරනකන් බලාගෙන ඉන්නේ නැහැ. මේ පාර වෙනස වෙන්නේ මේ වැඩේ කරන්නේ අපිමයි. ඒ නිසා ඒකේ පළවෙනි ඒ ක්‍රියාවලියේ තීරණාත්මක වැඩක් හැටියට අපිට සවන් දෙන නායකයෙක් අපි ජනාධිපති කරන්න ඕනේ. ඒක අපි මේ අවුරුද්දේ කොහොම හරි ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට ඇහුම්කන් දෙන ගැහැණු අපිට සංවේදී, ගැහැණු අපිට අපේ කතන්දරවලට වටිනාකමක් දෙන, අපේ ජීවිතවලට වටිනාකමක් දෙන, අපේ හඬට සවන් දෙන ආණ්ඩුවක් හදන්නත් ඕනේ. ඒ දෙක අපේ පළවෙනි වැඩේ. ඒ දෙක අපි කරන්න ඕනේ. ඔක මේ රට වෙනස් කරන්නත් මේ රට හදන්නත් අපිට ආණ්ඩු බලය අවශ්‍යයිනේ ආණ්ඩු බලය නැතුව අපිට මේක ගැන කතා කර කර ඉන්න පුළුවන් සිහින මවන්න පුළුවන් නමුත් ක්‍රියාත්මක කරන්න නම් අපි ආණ්ඩුවක් හදන්න ඕනේ ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අපි ඉදිරි මාස 6-7 තුල මහන්සි වෙලා අපි සියලු දෙනාම වැඩ කරන්න වෙනවා
අපි මේ දැනටත් අපි කැපවීම රාශියක් කළා තමයි මෙතනට එන්නේ කැපවීම රාශියක් කළා තමයි මේ සහෝදරයන් මේ වේදිකාවේ ඉන්නේ තව කරන්න දේවල් තියෙනවා ඉදිරියට අපෙන් අපිට තවත් මහන්සි වෙන්න වෙනවා නමුත් ඒ මහන්සිය අපි දන්නවා අපතේ යන්නේ ඒක නාස්තියක් වෙන්නේ ඒක තුලින් අපි සියලු දෙනාම එකතු වෙලා පොදු අරමුණකට පොදු අරමුණකින් අපි මේ රට හදන වැඩේ වෙනුවෙන් තමයි අපි මේ කැපවීම කරන්නේ සහෝදරයා ඔබ දන්නවා ගැහණු අපෙන් හැමතිස්සෙම ඉල්ලන්නේ කැපවීම දරා ගැනීම නේද අපෙන් කවදාක්වත් සහභාගීත්වයේ ඉල්ලන්නේ අපි කැප වෙනවා අපි සියලු දේම දරා ගන්නවා නමුත් අපේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න අපිව සහභාගී කරව ගන්න අපේ දහඩිය මහන්සියෙන් අපේ ඡන්දයෙන් බලයටපත් වෙලා අපිව පැත්තකට දාලා යන ආණ්ඩු තමයි මෙච්චරකල් පත්ුනේ ඒක අපි වෙනස් කරනවා මේ මේ අවස්ථාවේ අපිව මග ඇරලා යන්න බෑ අපිව මග ඇරලා යන්න බෑ අපිව සහභාගී නොකර ගමනක් නැති බව පාලකයෝ හොඳින් තේරුම් ගනිමින් යනවා ඒ නිසා තමයි වෙන පක්ෂවල දැන් දඩි බිඩියේ ගැහැණුන් ආමන්ත්‍රණය කරන්න වැඩසටහන් ආරම්භ කළා තියෙන්නේ හොඳයි ඒක හොඳයි අපි දකිනවා ඒක අපෙන් හොඳ දෙයක් ඉගෙන ගන්නවා නම් අපි ඒකට සතුටු වෙන්න ඕනේ ඉතින් අපි සතුටු වෙනවා නමුත් අපි දන්නවා මේක අපි ජාතික ජන බලවේගයේ වෙනසක් තියෙනවා අපි මේක කරන්නේ මැතිවරණ දිනන්න විතරක් නෙවෙයි මැතිවරණ දිනලා දිනවලා මේ රට හදන වැඩේටත් අපි සහභාගී වෙනවා ඒකටත් අපි සහභාගී වෙනවා සහ මේ ඒ පත් වෙන ආණ්ඩුව ඒ පත් වෙන ආණ්ඩුවත් අපේ වැඩපිළිවෙලත් ආරක්ෂා කරන්න අපිට වගකීමක් තියෙනවා මේ ජයග්‍රහණය පේනතෙක් මානේ තියෙනකොට මෙච්චර කාලයක් මේ රටේ වරප්‍රසාද ලබාගෙන මේ රටේ පාලනය කිරීම තමන්ගේ උපතින් ආපු අයිතිය උරුමයක් හැටියට හිතාගෙන හිටපු පාලකයෝ කලබල වෙලා තියෙන්නේ ඒ නිසා තමයි ඔවුන් පක්ෂ හැටියට වෙන් වුණාට ජාතික ජන බලවේගය මාලිමාව පරද්දන්න ඕන කියන තැන ඔවුන් ඔක්කොම එකතු වෙන්නේ ඒ මෙතනින් සිද්ධ වෙන්න යන මේ විශාල සමාජ පරිවර්තනයට ඔවුන්ට තියෙන බය ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ සිද්ධ වෙන්නේ නිකම්ම නිකං ආණ්ඩු මාරුවක් නෙවෙයි ඊට වඩා බරපතල සමාජ පරිවර්තනයකට තමයි අපි මේ සූදානම් වෙන්නේ කියලා ජනතාවාදී ආණ්ඩුවක් ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් ආණ්ඩුවක් පත් කිරීමටත් ඒ ක්‍රමවේදය තුලින් මේ රට දියුණු කරන්නටත් තමයි අපි සූදානම් වෙන්නේ කියන එක ඒගොල්ලෝ දන්නවා ඒ ක්‍රමය යටතේ පාලකයන්ට විශේෂ වරප්‍රසාදයක් නැහැ පාලකයන්ට රටේ නීතිය බලපානවා පාලකයන් කියලා එක එක පවුල් වලට සම්බන්ධයි කියලා ඔවුන්ට විශේෂ රැකවරණයක් එන්නේ නීතියේ ජාතික ජන බලවේගයේ මාලිමාව ආණ්ඩුව යටතේ නීතිය සියලු දෙනාටම ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරවන්න අපි ඉඩ දෙනවා දැන් ඕක ඇහුවම සමහර අය කලබල වෙලා කියනවා අම්මෝ මෙන්න පලි ගන්න යනවා කියලා හරි ඒගොල්ලෝ හිතන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න යනවා හොරු අල්ලනවා කිව්වම ඒගොල්ලෝ හිතනවා දැන් අපි ටික ඔක්කොම පාරට බැහැලා හොරු හොයාගෙන ගිහිල්ලා හොරු ටික අල්ලගෙන දඬුවම් දෙන්න යනවා කියලා ඒක නෙවෙයි එක්කෝ ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ එහෙම නැත්නම් හොඳින් දන්නවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඒත් මේ ජනතාව බය කරන්න කියන කතා ඒක නෙවෙයි අපි කරන්නේ අපි මොකද මෙච්චර වෙලා මෙච්චර කාලයක් මේ රටේ සිද්ධ නොවුන දේ මොකද්ද නීතිය සාධාරණව ස්වාධීනව ක්‍රියාත්මක කරන්න දේශපාලඥයෝ ඉඩ දුන්නේ ආණ්ඩු ඉඩ දුන්නේ හැබැයි මාලිමාව රජයක් යටතේ මාලිමාව ආණ්ඩුවක් තුල නීතිය ස්වාධීන වෙනවා නීතියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නීතියේ තියෙන අවශ්‍ය ඒ ඒ නීති අනුව නීති ක්‍රියාත්මක කරමින්
මේ රටේ ජනතා මුදල් සොරකම් කරපු ජනතාවට පීඩාවට පත් කරපු ඒ ප්‍රතිපත්ති හදපු ඒ අයට නිසි දඬුවක් නිත්‍යානුකූලව සිද්ධ වේ. අපි ඒක කරන්නේ ඉඩ දෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා කවුරුවත් බිය ගන්නවන්න ඕනේ නැහැ. අපි ඵලි ගන්නයි මේ ලෑස්ති වෙන්නේ කියලා. අපිට ඵලි ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. එහෙම සංස්කෘතියක් අපි තුල නැහැ. විශේෂයෙන්ම ගැහණු අපි දන්නවා ඵලි ගැනීම තුලින් වෙන්න පුළුවන් හානිය ඒ වෙන්න පුළුවන් හානිය සහ ඒකේ ඒක අපි හොඳට අත්විඳලා තියෙනවා. මේ රට තුල අවුරුදු 76ක් තිස්සේ මර බලය පාවිච්චි කළා, රාජ්‍ය බලය පාවිච්චි කළා, විවිධ ආණ්ඩු හැසිරුණු විදිය ප්‍රතිඵල අපි හොඳට දැකලා තියෙනවා, අපි හොඳට විඳවලා තියෙනවා. ඒක තුමි මේ රට ලේ විලක් කරේ මේ අපි ගැන බයක් සමාජය තුළ ඇති කරගන්න පුළුවන් වෙච්ච අයම තමයි මේ රට ලේ විලක් කරේ. ඉතින් මේක නතර කරන්න ඕනේ. මේ විදියට ජනතාව අතර බෙදීම් අහද නිර්මාණය කළා, රාජ්‍ය යාන්ත්‍රණය ජනතාව මර්ධනය කිරීමට පාවිච්චි කළා, දේශපාලනය ඵලි ගැනීමේ දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරපු ඒ දේශපාලන ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. ඒක මං හිතන්නේ ගැහැණු අපිට හොඳින්ම තේරෙන දෙයක්. අපිට තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටමත් වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මේ ජාතික ජන බලවේගේ මාලිමාව ආණ්ඩුව තුල ඇතිවෙන්න තියෙන වෙනස ගැන බොරු බියක් ඇති කරන්න උත්සාහ කරන ඒ උපක්‍රමයක් අපි පරාජය කරන්න ඕනේ. ඒකත් අපි පරාජය කරන්න ඕනේ. මේ මෙතනට එකතු වෙන්න පුළුවන්, එකතු වෙන්න උවමනාවෙන් ඉන්න බොහෝ තව පිරිස් ඉන්නවා. ඒ පිරිස් අපි එකතු කරන්න ඕනේ. ඒ පිරිස් ගාවට අපි යන්න ඕනේ. අපි සියලුම ඉතිහාසයේ තිබ්බ අපේ වෙනස්කම්, අපේ බෙදීම් අමතක කළා. අපි සියලු දෙනාව ආමන්ත්‍රණය කළා, සියලු දෙනා ළඟට ගිහිල්ලා මේ පණිවිඩය දීලා මේ රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙලට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරන්න ඕනේ. ඒක තමයි අපේ ඉදිරි වැඩේ. ඒක තමයි අපි ඉදිරියට කරන්න ඕනේ. මට විශ්වාසයි අම්පාර දිස්ත්‍රික්කයේ ගැහණු බලයටත් ඒක කරන්න පුළුවන්. අර අම්පාර දිස්ත්‍රික්කයේ ඒ අධ්‍යක්ීම් තියනවා ඕන තරම්. අම්පාර දිස්ත්‍රික්කයේ අර බහු ආගමික බහු සංස්කෘතික දිස්ත්‍රික්කයක් හැටියට ඒ බෙදීම් වල විපාක, ඒ බෙදීම් වල දුක හොඳට තේරෙන දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ නිසා සියලු දෙනා බෙදීම් වෙනුවට එකතු කරන, වෛරය වෙනුවට ආදරය කරන සමාජයක් ගොඩනගන්න ඔබේ නායකත්වය අපිට අවශ්‍යයි, ඔබේ මැදිහත් වීම අපිට අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් සූදානම් වෙන්න, ඒ වෙනුවෙන් ශක්තිමත් වෙන්න, ඒ වෙනුවෙන් දැනුමෙන් සන්නද්ධ වෙන්න, ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම නැවත වතාවක් ඔබේ මේ දායකත්වයට, ඔබ මේ දක්වන සහයෝගයට, ඔබ මේ දක්වන ශක්තිය අපිටත් විශාල ශක්තියක්, අපිටත් විශාල කොහොමද කියන්නේ ඒකට ලොකු අපිටත් තල්ලුවක් එනවා ඔබේ මූණවල් දැක්කම නේද? අපි සතුටු වෙන්නේ ඔබ දිහා බලලා. ඔබ තුල තියෙන ඒ විශ්වාසය, ඔබ තුල තියෙන ඒ බලාපොරොත්තුව දැක්කම අපිට විශ්වාසය එනවා මේක කරන්න පුළුවන්. අන්න ඒ විශ්වාසය දීම පිළිබඳවත්, මේ ආදරය අපිට දීම පිළිබඳවත් අපි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බෙහෙවින්ම ස්තුති. මාලිමාවට ජය වේවා. ගැහැණු අපි එකමිටට ජය වේවා. බොහොම ස්තුතියි.